පේළුවයි අමරණීයයි. පේළුවාම ඉස්සරහට කැලලක් කියනවා කුඩු කියලා. එහෙමයි කියන්නේ. හැබැයි අපි නම් දන්නේ නැහැ. 1957 92 පුංචි වයසක් තමයි. අවුරුදු 35යි. 35ක් ඇතුළත නමක් රැඳුවා. නමක් රැඳුවා කියන්නේ හැබැයි ගොඩක් සමාජයට උදව් උපකාර කළා කියලා තමයි කියන්නේ. ඒ ගැන කොම්පැනි ඉදියේ ඉන්න නූර්ගෙන් තමයි අහලා බලන්න ඕන. නූර්. ඔව්ලාලයි. ආ. බේලු අංකල්. ආ. ඇත්තටම මම ගොඩක් ආදරය කරන චරිතයක් තමයි ඩේලු අංකල්. ඇත්තටම චරිතයක් තමයි. ආ. ඇයි කියලා කිව්වොත් ගොඩක් දුප්පත් මිනිසුන්ට උදව් කරපු කෙනෙක්. එයාගේ බිස්නස් එක තිබ්බා. එයා කුඩු රජා කියලා කිව්වා. ලංකාවට කුඩු ගෙන්නෙව්වා කියලා කිව්වා. කුඩු වික්කා. ඔව් අපි දන්නේ නැහැ. ඔව් අපි දන්නේ නැහැ. මම පොඩි එතකොට. ඔව් ඒත් ලාලයි ඒ දවස් වල මම දැක්ක ඇත්තටම මේ හීරෝ කෙනෙක් වගේ නළුවෙක් වගේ මෙයාව. හ්ම් හ්ම්. ආ දේලු අංකල්ව මම දැක්කේ නළුවෙක් වගේ. ආ එයාගේ පුතා ප්‍රශාන්ත් පුතාවත් මැරුවා. ඒත් ඒක මෙයාව මරපු කතාව නම් හරි ඇත්තටම මේ හරි සංවේදී කතාවක්. මෙයාගේ නෝනා මැරුවේ මෙයාව. නෝනා? මෙයාගේ නෝනා මැරුවේ. නෝනා මැරුවේ මෙයාගේ නෝනට මෙයා කිසිම අඩුපාඩුවක් තිබ්බේ නැහැ. කුඩු රජා කියලා කිව්වොත් හැම දෙයක්ම තියෙනවා. හැම දෙයක්ම ගෙදර කිසිම අඩුපාඩුවක් නැතුව එයාගේ හරි ගස්ලයිම මෙයාගේ නෝනව මැරුවේ. මෙයාගේ නෝනා ඇවිල්ලා යාළුණී ඇවිල්ලා ඉස්සර මේ ගෙවල් හදන්න ආපු අර කවුද මේ බාසුන්නේ? බාසුන්නේ කෙනෙක් එක්ක. බාසුන්නේ කෙනෙක් එක්ක යාළු වෙලා ඊට පස්සේ ඒක ඒ පෙම් සම්බන්ධය යද්දි දේලු අංකල් ඇවිල්ලා මේ ගේ තුල අර දේලු අංකල්ගේ ගේ තුල සාම්ප්‍රේ දේලු අංකල් ඇවිල්ලා මන්නේ කොටලා අපිත් ඇවිල්ලා නෑ නෑ එයාගේ ගෑණී ඇයි හොර එයාගේ හොර මිනිහයි කවුද කිව්වෝ අපි දන්නවනේ ඉතින් ඔය කතාව දන්නවනේ ඉතින් අපි එතකොට මම පොඩි ළමෙක් මා එක කරද්දි දේලු අංකල් වයිම මැරුවේ එතකොට අපේ මුළු ගොඩාක් කට්ටිය හැඬුවා හොඳට උදව් කරා නෑ කියලා කවුරු හරි කිව්වොත් අනිවාර්යයෙන්ම ඒ කෙනාට උදව් කරන කෙනෙක් තමයි ඩේලු අංකල්. අතරම මම ආසා කරන අතරම මම හිතන විදිහට මේ අනලුවෙක් වගේ තමයි හීරෝ කෙනෙක් ඒ දවස්වල අපේ කම්පැනිෙන්නේ. ඊට පස්සේ ගොඩාක් කට්ටිය ඇවිල්ලා මෙයාට ආදරය කරපු කට්ටිය. මෙයාගේ නෝනම ඊට පස්සේ එයාගේ නෝන තමයි මැරුවේ කියලා ඒක එලිදරව් වුණා. එලිදරව් වෙලා ඊට පස්සේ නෝනව ගෙනාවා. එයාගේ නෝනව ගත්තා. නෝනව ගත්තයින් පස්සේ එයා නෝන එළියට පනින්න කියලා එයාගේ දුවට ඇවිල්ලා බ්ලේඩ් තලයකින් ඇවිල්ලා මේ රහස ගතිය තැනට ඇවිල්ලා කපලා දුව ඒ වගේ මේ ළමයා ලොකු ළමයෙක් වුණා කියලා ඒ ළමයාව එයා පැනල යන්න එළියට එන්න කියලා ඒ වගේ ලොකු වැඩක් කරා. ඊට පස්සේ මෙයාගේ නෝනට ඇවිල්ලා ගෙඩි තිබ්බා. මෙයාගේ නෝනට මෙයාගේ යාළුව ඉති මිත්‍රෝ මෙයාත් එක්කම හිටපු කට්ටිය ඉන්නේ. මෙයා ගොඩාක් ආදරේ මෙයාට ආදරේ කරපු මේ ඒ කියන්නේ ඉතින් පාතාල වගේ ඉතින් පිරිස එයාගේ නෝනම මැරුවා. ඒක කොයිද මැරුවේ? අපි කොටුව අධිකරණයේ තියෙන්නේ. කොටුව අධිකරණයේ ඉස්සරහම තමයි ඊයන් යන්න එයාගේ නෝනට. එයාගේ නෝනට ඊයන් යනලා මැරුවා. එතකොට එයාගේ නෝන ඇඳලා හිටියේ, මෙයාගේ නෝන ඇඳලා හිටියේ සුදු පාට ඇඳුමකින් බෝල වැටිච්ච ගවුමක්. මට අදටත් මතකයි ඒක. වෙඩි තියලා මේ වෙඩි තියලා හරි මේ පීයන් ඇනල වගේ තමයි මට නම් හිතෙන්නේ මැරුවේ. එතකොට මේ ගොඩක් කට්ටිය හිතුවා ඇවිල්ලා මේ ඒ දවස්වල ගොඩාක් හරියට ප්‍රසිද්ධ වුණා. ඒක මේ නිවුස් වලට ඔක්කොම කිව්වා. ගුවන් මේ ගුවන් විදුලි වලින් මේ රූපවාහිනි වල නිවුස් වලට ඔක්කොම පෙන්නුවා. හොඳ මිනිස්සෙක්, හොඳ හතවත තියෙන මිනිස්සෙක්. ඇත්තරම සමහර කට්ටිය ඇවිල්ලා ඉතින් වැරදි කරන මිනිස්සුත් ඉන්නවා. වැරදි කරන මිනිස්යන්ගේ එක පැත්තක් තියෙනවා, හොඳ පැත්තකුත් තියෙනවා. දැයිදී අපි මේක කරනකොට කුඩුකාරයෝ උස්සනවා කියයි. නමුත් කුඩුකාරයෝ බිහි වෙන්නේ මේ සමාජයෙන්. සමාජයෙන් බිහි වෙන්නේ කුඩුකාරයෙක් උපතින් කුඩුකාරයෙක් වෙන්නේ නැහැ. ඔව්. කුඩුකාරයෝ අපි උස්සන්නේ නැහැ. කුඩුකාරයෝ කියලා කියන්නේ මේගොල්ලන් එමිල්ල මේ මිනිසුන්ට මේගොල්ලෝ අපරාධ කරේ නැහැ. අපරාධ කරා කියලා කියන්නේ කුඩු විකුණන එක ඒක මා ලොකු බරපතල වැරද්දක් තමයි ඒක. ඒ දවස්වල එවිල්ල මේ එහෙම කරලා ජනතාවට ඉතින් උදව් කරා. අනිත් එක මං කියන්නේ නැහැ උදව් කරපු එක එක හොඳක් කියලා. හොඳක් කියලා මම කියන්නේ නැහැ. අද කියන්නේ ධනිකා නිවාසයක් කළා ළමා නිවාසයක් පවත්වගෙන කියලා වැඩක් නැහැ. හොඳ නැහැ ඒක. අපි කියන්නේ මේ සමාජයට මං පෙන්නලා දෙන්නේ මේ වගේ චරිතවල මේ ඉදිරියට මේ රටේ හැදෙන්න හොඳ නැහැ. හොඳ නැහැ. එහෙම හැදුනොත් අපි ඕවා දන්නවද මේ බිරිඳ පොඩි වයසවල බිරිඳ මරපු ඉතිහාසයක් තියෙනවා බුදුරජාණන් වහන්සේ කාලේ. ඔව්. චුල්ලපදම රජතුමාගේ බිරිඳට පිපාසය හැදුනා කාන්තාර යනකොට රජා උරේ පළල ලේ දුන්නලු බොන්නට
එහෙම දීපු රජා ඊට පස්සේ අර කොටේ කොට ලව් කළා මරු කතාවක් කියන්නේ නෑ ඒක ඒ කොටේ කොට ලව් කළා කොටේ කොට ලව් කළා කොටා අන්තිමට තල්ලු කළා මහ කන්දක් මුදුනට ගිහිල්ලා මං කියන්නේ කොටා වෙනුවෙන් තල්ලු කළා මං කියන්නේ කොටා අහගෙන කිරිද ඉතින් එහෙම තල්ලු කළා සාමාන්‍ය ගෑනු එහෙම තමයි ගෑනුට හිත බැඳුනාන් පස්සේ තමන්ගේ ස්වාම් පුරුෂයාව වුණත් මරනවා නෑ ඒක වැරදිලා නෑ වැරදිලා කොටා අහගෙන කිරිද මේ මරනවා ඒ වගේම තමයි ඊට පස්සේ ඒ කන්දෙන් පහලට තල්ලු කළාට පස්සේ මේ ඊට පස්සේ කොහොම හරි රජා බේරිලා ඊට පස්සේ ආ දන්සල දෙනවලු ඉතින් රජතුමා ඊට පස්සේ ගිහිල්ලා ලොකුට දිනුනිලා දන්සල් දෙනවා ඊට පස්සේ අර කොටාව දාගෙන මෙයා බිරිඳ එනවා දැන් වට්ටියක දාගෙන එනවා එනකොට රජතුමාගේ දන්සලක් දෙනවා කියලා දන්නේ නැහැ ඔය කොටාත් එක්ක ගිහිල්ලා දන්සලෙන් කාපන් කියනවා ඊට පස්සේ දන්සලෙන් කාපන් කියනකොට දැන් දන්සලට යනවා කොටාවත් වට්ටිය දාගෙන ගියන් පස්සේ රජතුමා දකින්නවා රජතුමා ඊට පස්සේ කියලා දෙනවා ඔබ කරපු වැඩේ මේකයි කියලා එහෙම තමයි ඉතින් ගෑනු කියන කට්ටිය තව එකක් තියෙනවා මතකද අර මේ අපිට මතකයි මනමේ කුමරිය වැද්දගේ හැඩි දැඩ වූ සිරුරට ආසහිතිලා රජාව මරණ රජා ඉල්ලුවා කඩුව කඩුව ඉල්ලුවාම රජාට දුන්නේ කොපුව වැදි රජුරවන්ට දුන්න කඩුව එහෙම තමයි ඉතින් ඉතිහාසය ඒ වගේම ඉතිහාස කතාවල් තියෙනවා නේද බිරින්දවරුන් නැවිල ස්වාමි පුරුෂයාම මරනවා ඒ වගේම ඒක මරන්නත් හේතුව මොනවද දන්නද ලාලයියේ මේගොල්ලන්ගේ ওই බිස්නස් එක වැරදි බිස්නස් එක වැරදි මාර්ගෙන් සල්ලි අම්බ කරා වැරදි මාර්ගෙන් හැබැයි ඒගොල්ලන් සල්ලි අම්බ කරද්දි හිතුවේ නෑ මේක වැරදි මාර්ගෙන් මං අම්බ කරන සල්ලි කියලා ඒක වැරදි මාර්ගෙන් අම්බ කරලා සල්ලි නෝනට මොකද්ද අවශ්‍ය වුනේ එතන ආදරයක් සමහර විට ඒ කාන්තාවගේ අතරේ මෙයාගේ අතර මොනා තියෙනවද අපි දන්නේ නෑ සම්බන්ධය සල්ලි විතරක් පිටිපස්සෙන් යන එක ඇවිල්ලා වැරදි හැබැයි මෙයාත් වැරද්දක් කරලා තියෙනවා ඒක කුඩු කියලා කියන්නේ ඇවිල්ලා මේ මුළු අද සමාජයේම නැති කරලා තියෙනවා අද පවුල් කීයක් අනාථ වෙලා තියෙනවද ඒ දවස්වල මෙයා වික්ක විකුණලත් ඇවිල්ලා ඒ සල්ලි දෙනවනම් ඒක හරියන්නේ නෑ කියලා මන්නම් කියන්නේ මින් ඉදිරියට මේ වගේ කට්ටිය මේ ලෝකෙට මේ නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඒලු කියන්නේ කොම්පැනි විදියේ හිටපු චරිත රජා ඔව් චරිතයක්